check the mic and make sure it sound right, boys. මම මේ විදිහට ටච් කරනවා. ඔයාට පේනව ඇති කිසිම දෙයක් ටච් වෙන්නේ නැහැ ටච් කරාට. ඒ වගේම home button එක සහ back key එක ටච් කරාට කිසිම දෙයක් වෙන්නේ නැහැ. සුබ දවසක් ඔයා මේ එකතු වෙලා ඉන්නේ සමීර ටෙක් බ්‍රෝ YouTube channel එකත් එක්ක. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ඔයාගේ phone එක ඔයාට අර වෙන කිසිම කෙනෙකුට ටච් කරන්න බැරි වෙන්න හදන්න පුළුවන් ක්‍රමයක් ගැන. කොටින්ම කියනවා නම් අද මම මේ කියන ක්‍රමේ හරියට මැජික් එකක් වගේ. මොකද ඔයාට විතරයි අද මම මේ කියන setting on කළොත් ඔයාගේ phone එක ටච් කරන්න පුළුවන්. සමහර විට ඔයාට ටච් කරගන්න බැරි වෙයි මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලලා තේරුම් ගත්තේ නැත්නම්. ඉතින් අද මම මේ කියන දේ ඔයාට වැදගත් වෙන්නේ උදාහරණයක් විදිහට කියනවා නම් ඔයාගේ phone එක කවුරු හරි ඉල්ලුවොත් මම මෙන්න මේ වීඩියෝ එක බලලා දෙන්නම් කියලා. ඔයාට යාව phone එක දෙන්න තරම් ෂුවරුත් නැත්නම් එයා ඔයාගේ ගැලරියට යාවිද message බලාවිද කියලා ඔයාට හිතෙනවා නම් අද මම මේ කියන setting on කරලා එයාගේ අතට ඔයාගේ phone එක දුන්නොත් කිසිම විදිහකට ඔයාගේ phone එකේ වෙන දේවල් වලට යන්න බෑ touch කරන්න බෑ එයාට. ඉතින් එයාට ඔයා දාලා දෙන දේ විතරයි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ phone එක ඔයා නිතරම පොඩි ළමයෙකුට දෙනවා නම් cartoon බලන්න video බලන්න වගේ දේවල් වලට ඔයාගේ phone එක ලොකු අවධානයක තියෙන්න කියලා ඔයා දන්නව ඇති. මොකද ඒ වගේ කෙනෙක් අතින් ඔයාගේ phone එකේ තියෙන ඔයාට ගොඩක් වටින photos videos උනා delete වෙන්න පුළුවන් අවස්ථාව වැඩි. ඒ වගේම ඔයාගේ phone එක reset වෙලා phone එකේ තියෙන ඔක්කොම delete වෙලා යන්න පුළුවන් අවස්ථා උනාත් තියෙනවා ඒ වගේ කෙනෙක් අතින්. නමුත් අද මම මේ කියන setting ඔයා on කරලා ඕන කෙනෙක් අතට ඔයාගේ phone එක බය නැතුව දෙන්න පුළුවන්. මොකද මම මේ කියන setting on කරොත් ඔයා open කරලා දෙන දේ ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න බෑ කාටවත්. හරි දැන් අපි බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. ඒ වගේම ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන රතු පාට subscribe button එක පාරක් click කරලා bell icon එක all දාගත්තොත් අපි අලුතින් video එකක් දාපු ගමන් ඔයාට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. හරි මම මේ වැඩේ කරන්න app එකක් භාවිතා කරනවා. ඔයා පළවෙනිටම play store එකට එන්න. ඊට පස්සේ search කරගන්න touch lock light කියලා. ඊළඟට ඔයාට මෙන්න මේ වගේ app එකක් බලා ගන්න පුළුවන් වෙයි. මෙන්න මේ logo එක තියෙන app එක තමයි ඔයා download කරගෙන install කරගන්න ඕනේ. මම කලින් මේ app එක download කරගෙනයි ඉන්නේ. මම මේ විදිහට app එකට open දීලා app එක open කරගන්නවා. app එක මුලින්ම open වෙද්දී අපිට මෙන්න මේ වගේ interface එකක් තමයි app එකේ බලා ගන්න පුළුවන්. ඔයා දැන් පළවෙනිටම කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන මේ accept කියන කොළපාට button එක එකපාරක් මේ විදිහට click කරගන්න ඕනේ. ඊට පස්සෙ ආව මෙන්න මේ වගේ interface එකට එවි. ඔයා දැන් කරන්න ඕනේ මේ app එක open කරගන්න නම් මෙන්න මේ විදිහට notification bar එක පහළට කරගන්න ඕනේ. ඊට පස්සෙ ඔයාට මෙන්න මෙතන අපි අර download කරගත්ත app එකේ නමත් එක්ක lock icon එකක් තියෙනවා බලා ගන්න පුළුවන් වෙයි මේ විදිහට. ඔයා දැන් කරන්න ඕනේ මෙන්න මේ විදිහට මේ lock icon එක උඩ එකපාරක් click කරන්න ඕනේ. ඊට පස්සෙ ඔයාව ආපහු මේ interface එකට එවි. ඔයා දැන් කරන්න ඕනේ මෙන්න මෙතන ලාවට පේන මේ icon එක උඩ double click කරගන්න ඕනේ. double click කරනවා කියන්නේ ඇඟිල්ලෙන් එක දිගට දෙපාරක් මේ විදිහට touch කරගන්න ඕනේ මේ icon එක උඩ. හරි. ඊට පස්සෙ ඔයා කරන්න ඕනේ මෙන්න මේ side එකට පොතක් පෙරනන විදිහට touch කරගෙන මෙන්න මේ page එක skip කරගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සෙ ඔයාට මෙන්න මේ වගේ page එකක් බලා ගන්න ලැබෙවි. ඔයාට පේනවා ඇති මෙතන පහලින් අපිට බලා ගන්න පුළුවන් enable now කියලා option එකක් තියෙනවා. ඉතින් මේ option එක මේ විදිහට click කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා මේ විදිහට මේ I got කියන එක touch කරගන්න ඕනේ. හරි. ඊළඟට ඔයාව මෙන්න මේ විදිහට ඔයාගේ accessibility setting වලට එවි. ඔයා දැන් කරන්න ඕනේ මෙන්න මේ settings වලින් ටිකක් පහලට යන්න ඕනේ මේ විදිහට. ඉතින් අපි download කරගත්ත මේ touch lock light කියන app එකේ නම මේ setting අතරේ තියෙනවා. ඔයා මේ විදිහට ඒ නම හොයා ගන්න ඕනේ මෙතනින්. ඉතින් මගේ phone එකේ settings වල ඒ touch lock light කියන නම මෙන්න මෙතන තියෙනවා. මම මේ විදිහට මේ නම උඩ මේ විදිහට click කරගන්නවා. ඊට පස්සෙ ඔයාට මෙන්න මේ වගේ option එකක් එවි. ඔයා දැන් කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන මේ tick එක මේ විදිහට click කරගන්න ඕනේ. ඊට පස්සෙ ඔයාට මෙන්න මේ වගේ option එකක් එවි. ඔයා දැන් කරන්න ඕනේ මෙන්න මෙතන මේ පහලින් තියෙන OK කියන එක මේ විදිහට click කරගන්න ඕනේ. හරි. අපි මෙතන හදන්න ඕන settings හදාගෙන ඉවරයි. ඔයා ඊළඟට මේ විදිහට මේ settings වලින් ආපහු back වෙන්න ඕනේ. ඔයා දැන් කරන්න ඕනේ ආයෙත් මේ side එකට touch කරලා මේ page එක skip කරගෙන මේ page එකෙන් ඊළඟට page එකට එන්න ඕනේ මේ විදිහට. ඊළඟට අපිට මෙන්න මේ වගේ interface එකක් ලැබෙනවා. මෙතනත් අපිට බලා ගන්න පුළුවන් enable කියලා option එකක් තියෙනවා. මෙන්න මේ option එකටයි ඊළඟට යන්න ඕනේ ඔයා. දැන් ඔයා මේ I got it කියන option එක මේ විදිහට touch කරගන්න ඕනේ. ඊට පස්සෙ ඔයා මෙන්න මේ විදිහේ setting option එකට
වේවි. ඔයා මෙතනමුත් ටිකක් මේ විදිහට පහලට එන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙතනමුත් අපි අර ඩවුන්ලෝඩ් කරගත්ත ටච් ලොක් ලයිට් කියන ඇප් එකේ නම බලා ගන්න පුළුවන් වෙයි. මගේ සෙටින්ග්ස් වල ටච් ලොක් ලයිට් කියන නම මෙන්න මෙතන තියෙනවා. මම මෙන්න මේ විදිහට මේ ටච් ලොක් ලයිට් කියන ඔප්ෂන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් එනවා. ඊළඟට අපිට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් අලෝ යූසර් ට්‍රැකින් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේ ඔප්ෂන් එකට ඉස්සරහා තියෙන මෙන්න මේ ටික් එක මේ විදිහට ඔන් කරගන්න ඕනේ. මෙතනත් අපි හදන්න ඕන සෙටින්ග්ස් දැන් හදාගෙන ඉවරයි. ඔයා දැන් මෙතනෙමුත් මේ විදිහට බෑක් වෙන්න ඕනේ. ඔයා දැන් ආපහු මේ සයිඩ් එකට ටච් කරගෙන මේ page එකත් skip කරගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ app එක මේ විදිහට open වෙනවා. app එකේ interface එක අපිට මෙන්න මේ විදිහටයි බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු කොහොමද අර මම video එකේ මුලින් කිව්ව විදිහට අපිට විතරක් ටච් කරන්න පුළුවන් වෙන්න මේ settings on කරගන්න කියලා. ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන මේ unlock method කියන option එකට මේ විදිහට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ option කීපයක් ලැබෙනවා. ඔයා දැන් කරන්න ඕනේ මෙන්න මෙතන අපිට පහලින් බලා ගන්න පුළුවන් apply pin to quick tap කියන මේ option එකට ඉස්සරහා තියෙන මේ tick එක මේ විදිහට click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ option එකක් ලැබෙවි. ඔයා දැන් කරන්න ඕනේ මෙතනට කාටවත් හොයන්න බැරි ඔයාට හොඳට මතක තියෙන password එකක් දෙන්න ඕනේ. මම මේ විදිහට මං කැමති password එකක් මෙතනට දෙනවා. ඊට පස්සේ ඔයාට මේ විදිහට ආයෙමත් password එක confirm කරන්න කියලා මේ විදිහට ලැබෙවි. ඔයා දැන් කරන්න ඕනේ මෙතනට කලින් දුන්න අර password එකම මේ විදිහට ආයෙමත් දෙන්න ඕනේ. හරි. අපි දැන් මෙතන හදන්න ඕන settings හදාගෙන ඉවරයි. ඒ වගේම ඔයාට මේ දුන්න password එක මේ change pin කියන option එකට ගිහින් වෙනස් කරගන්න පුළුවන්. ඔයා දැන් මේ settings වලින් ආයෙත් back වෙන්න ඕනේ මේ විදිහට. ඊළඟට අපිට මෙතන පහලින් බලා ගන්න පුළුවන් මේ lock settings option යටතේ තියෙනවා තවත් option දෙකක්. මෙන්න මේ option දෙකටත් මේ විදිහට මේ tick එක දාගෙන enable කරගන්න ඕනේ. හරි. දැන් අපි බලමු කොහොමද අර මං video එකේ මුලින් කිව්ව විදිහට අපිට විතරක් ටච් කරන්න පුළුවන් ක්‍රමයට මේ settings on කරගන්නේ කියලා. උදාහරණයක් විදිහට ඔයාට මම පෙන්වන්න ඕන නිසා මම මේ විදිහට මගේ photos videos තියෙන gallery එකට යනවා. හරි. ඊළඟට මම මේ විදිහට මේ මම play කරන්න තෝරගත්ත මෙන්න මේ video එක play කරනවා. දැන් මම මේ විදිහට notification bar එක පහළට කරනවා. ඊට පස්සේ අපිට මෙතනින් බලා ගන්න පුළුවන් lock icon එකක් තියෙනවා. ඉතින් මෙන්න මේකෙන් තමයි අපි touch lock option එක enable කරගන්නේ. මෙන්න මේ icon එක උඩ මේ විදිහට click කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට අපේ phone එකේ touch screen එක lock වෙනවා. මම මේ විදිහට touch කරනවා. ඔයාට පේනව ඇති කිසිම දෙයක් touch වෙන්නේ නැහැ touch කරාට. ඒ වගේම home button එක සහ back key එක touch කරාට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් phone එක හිර වෙලා වගේ තමයි මේක ගැන දන්නේ නැති කෙනෙකුට දැනෙන්නේ. නමුත් video එක play වෙනවා. ඔයාට පේනව ඇති මං touch කරන කිසිම දෙයක් touch වෙන්නේ නැහැ. මුකුත්ම කරන්න බෑ. ඉතින් මේ විදිහට මේ lock එක දාලා කාගෙරි අතට ඔයාගේ phone එක දුන්නොත් ඔයා open කරලා දීපු වැඩේ විතරයි යාට කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේක කලින් තිබ්බ විදිහටම touch එක වැඩ කරන්න හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒක රහසක්. සාමාන්‍ය කෙනෙකුට නම් ඒක ලේසියෙන් හොයාගන්න බෑ. ඔයාට පේනවද මෙන්න මෙතන ලාවට පෙනෙනවා පොඩි round icon එකක් තියෙනවා. ඉතින් මේ icon එක සමහර විට මේ video එකේදී ඔයාට පෙනෙන්නේ නැති වෙයි. මොකද මේක ගොඩක් විනිවිද පෙනෙන opacity එක අඩු hide icon එකක් නිසා. ඉතින් මේක disable කරන්න ඕනේ නම් එහෙම නැත්නම් ආපහු ඔයාට අර තිබ්බ විදිහටම touch වෙන්න හදාගන්න ඕනේ නම් ඔයා කරන්න ඕනේ මෙන්න මේ hide icon එක උඩ double click කරන්න ඕනේ. මම ඔයාට ඒක කරලා පෙන්නන්නම්. මම මේ විදිහට මෙන්න මෙතන තියෙන මේ icon එක උඩ දෙපාරක් එක දිගට touch කරනවා. හරි. ඊට පස්සේ අපෙන් අපි අර අතනේදී දුන්න password එක මෙතනින් ඉල්ලනවා. මම මේ විදිහට මගේ password එක enter කරනවා. හරි. දැන් මම මේ විදිහට password එක enter කරගත්තා. ඔයාට පේනව ඇති දැන් ආයෙත් සුපුරුදු විදිහට touch screen එක වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් මේ password එක දන්නේ නැති කෙනෙකුට කවදාවත් මේ touch lock එක disable කරන්න බෑ. ඒ වගේම මේ password එක දෙන option එකටත් එන්න බෑ. මොකද මේ touch lock වෙලා තියෙද්දි double click කරන්න ඕනේ අර icon එක hide වෙලා තියෙන නිසා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ touch screen එක lock කරලා ඕන කෙනෙකුගේ අතට ඔයාගේ phone එක බය නැතුව දෙන්න. ඉතින් මේ app එක use කරද්දී පොඩ්ඩක් පරිස්සමෙන් පාවිච්චි කරන්න. හදිසියේරි මේ password එක අමතක වුණොත් වෙන කෙනෙකුට තියා ඔයාටවත් මේ touch screen එක touch කරගන්න බැරි වෙයි. ඉතින් මේක ගොඩක් හොඳ security option එකක්. ඒ වගේම ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක එකපාරක් click කරලා bell icon එක all දාගත්තොත් අපි video එකක් දාපු ගමන් ඔයාට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම මේ app එකේ ගොඩක් වැදගත් වෙන මේ වගේ settings ගොඩක් තියෙනවා. video එක දික් වෙන නිසා මම ඒව ගැන දැන්
කතා කරන්න යන්නේ නැහැ. වීඩියෝ එක වටිනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න, ඔයාගේ අදහස් සහ ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න. එහෙමනම් මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි.